ආබනික පොහොර කියන සංකල්පය ජීඑම් එක හරහා ගිය එකක් නේ. දැන් ඒක දැන් ආයිත් රජයේ තීරණය කරලා තියෙන යූරියා පොහොර ආනයනය කරන්න. මේක මොකද මේක මේක සම්බන්ධව බද අදහස. රජයේ වෛද්‍ය දාන්නේ සංගමයේ කියන වෛද්‍යවරු. අපේ සංගමයේ ඉන්නේ වෛද්‍යවරුන් පමණයි. ඒතර වෛද්‍යවරුන් වශයෙන් අපි අපේ වාර්ඩ් වල වැඩ කරනකොට අපේ ක්ලිනික් වල අපි බලනකොට ඕපීඩී වල මේ රෝගීන් බලනකොට අපි පැහැදිලිව දකින්න දෙයක් තමයි මේ රසායනික පොහොර කෘමිනාශක භාවිතය නිසා ජනතාවගේ සෞඛ්‍යයට අතු වෙලා තියෙන ගැටලු. ජනතාවගේ සෞඛ්‍ය විනාශ වෙලා තියෙන ආකාරය. විශේෂයෙන්ම ඒ දේවල් වැඩිපුර බහුලව පාවිච්චි කරන ප්‍රදේශවල අතු වෙලා තියෙන ප්‍රශ්න. ඒ වගේම නිබන්ධන සහ වෙනකුත් පරිශ්‍රණ දත්ත වලින් අතු වෙලා තියෙන කාරණා. ඉතින් මේ කාරණා පදනම් කරගෙන වෛද්‍යවරුන් වශයෙන් අපි අනිවාර්යයෙන් රටට මේ කාරණාව පැහැදිලි කරලා දෙනවා. ඒක අපේ අයිතියක් සහ යුතුකමක්. ඒ අයිතිය සහ යුතුකම රට වෙනුවෙන් ඉදිරිපත් කරන්න රජයේ වෛද්‍ය දාර්ශනික සංගමයේ එදත් කටයුතු කළා, අදත් කටයුතු කරනවා, හෙටත් කටයුතු කරනවා. ඒක කවුරු හරි දේශපාලනයට ගාව ගන්න හදනවා නම් හරි, ඒකට ඒක රජයට පක්ෂපාති භාවයක් පෙන්වන්න හදන කාරණයක් හරි, නැත්නම් අපි විපක්ෂයත් එක්ක යනවායි කියනවා නම් හරි, නැත්නම් අපි මේ කෘෂි විද්‍යාඥයන්ට උගන්වන යනවායි කියනවායි හරි, විවිධාකාරයේ අර්ථ දක්වන දැක්වීම දක්වන්න හැදුවට අපිට මෙතෙන්දි තියෙන කාරණය රටේ ජනතාවගේ සෞඛ්‍ය රැකීම කියන කාරණය. ඒකට තමයි අපි ඉන්නේ. ඒක අපේ ප්‍රමුඛතාවයේ. ඒ නිසා රසායනික කෘමිනාශක විතරක් නෙමෙයි, කිරිපිටි ඉඳලා සිගරට් අරක්කු දුම් කර ඉඳලා ඒ සියලුම සෞඛ්‍යයට අයිති කර කාරණා සම්බන්ධයෙන් රජයේ වෛද්‍යාංගික සංගමේ කවුරු විරුද්ධුණත් අපි මෙහි ඉන්නවා. ඒවා වැඩක් කිරීම සඳහා. මොකද අපේ මුක්ත පරමාර්ථයේ රටේ සෞඛ්‍ය රැකගැනීම. ඒක මේ නිවැරදි ක්‍රමවේදයක් විතර තිබුණ නැති නිසා නේද මේ ප්‍රොසෙස් එක බිඳ වැටුනේ. මෙවැනි ක්‍රමවේදය හදන්නේ අපිට මේනේ. ක්‍රමවේදය හදන්නේ රජයක් පත් කරලා තියෙන්නේ, දේශපාලනඥයන් පත් කරලා තියෙන්නේ. එතකොට රටේ ජනතාවගේ සෞඛ්‍ය රකින්න රජය විතරද ඉන්න ඕනි? පාර්ලිමේන්තුව කරලා 225ක් යවලා තියෙන රට බේරගන්නනේ, රටේ ජනතාව බේරගන්නනේ. නැත්නම් එක කට්ටියක් කරනකොට ඒක වැරද්ද කියන්නයි, අනිත් කට්ටිය කරනකොට ඒක අනිත් පැත්තේ දෙනගෙන වැරදි කියන්නයි නෙමෙයිනේ අපි 225ක් ඡන්ද දීලා පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ. ওই 225 රාජකාරිය තමයි හරියට වැඩේ කිරීම. ඒක මේ රජයේ වෛද්‍ය නිලංගික සංගමේ රාජකාරියක් නෙමෙයි. අපි කොහොමද නීති රීති හදන්නේ? අපි කොහොමද ගැසත් ගන්නන්නේ? අපි කොහොමද ගේන එක නවත්තන්නේ? අපිට බලයක් නැහැ. අපිට පුළුවන් හරිවැරද්ද පෙන්නලා දෙන්න. සෞඛ්‍ය ගැටලුව පෙන්නලා දෙන්න. ඒකට තමයි පාර්ලිමේන්තුවක් තියෙන්නේ. ඒකට තමයි කැබිනට්ුවක් තියෙන්නේ. ඒක ඉන්නයිට වැඩ බැරි වුණාට අපිට කරන්න දෙයක් නැහැ. අද ඊයේ දිනේදී සහ අද දිනේදී වැඩ වර්ජනයක් තිබුණා පරිපූර්ණක වෛද්‍ය සේවා MLD මේ කට්ටිය. මේ 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 සම්බන්ධ පොඩි අදහසක්. මේ මම දැන් පරිපූර්ණක වෛද්‍ය සේවාව නෙමෙයි මේ රටේ ඕනිම කණ්ඩායමකට තම වෘත්ති ID වෙනුවෙන් වැඩ වර්ධන කිරීම, අදහස් ප්‍රකාශ කිරීම, නිදහස් අදහස් ප්‍රකාශ කිරීම අයිතිය ලබා දීලා තියෙනවා නීති. ඒක සම්බන්ධයෙන් අපේ කිසිදු විරුද්ධතාවයක් නැහැ. ඒ ඒ අයිතිවාසිකම වෙනුවෙන් අපිත් පෙනී සිටින කණ්ඩායම. මොකද අපිත් වෘත්තීය ශේෂ්ඨයක් නියෝජනය කරමින්, වෘත්තීය කණ්ඩායමක් නියෝජනය කරමින් සිටින වෘත්තීය සංගමයක්. වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම ඕනි කණ්ඩායමකට අවසරයක් දෙනවා. නමුත් ඒ වෘත්තීය අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනකොට ඒ පෙනී සිටිනා වූ කාරණය තුළ තියෙන විද්‍යාත්මක භාවය, ඒ පෙනිසිටින්නා වූ කාරණය තුල තියෙන සාධාරණ භාවය, ඒ පෙනිසිටින්නා වූ කාරණය තුල නොතිබිය යුතු දේශපාලනය, මේ කාරණාවල තියෙනවා නම් මේ රටේ ජනතාව මොඩ නැහැ. මේ රටේ ජනතාවට යමෙක් අදහස් ප්‍රකාශ කරමින් තමුන්ගේ යම්කිසි අයිතිවාසිකමක් වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඒක කොයිතරම් සාධාරණද අසාධාරණද කියන එක තේරුම් ගන්න තරම් ජනතාව දැන් ප්‍රමුඛයි. මාධ්‍යයට විතරක් මේක අහ සුරන්න බෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙවැනි වෘත්ති අරගල කරනකොට සමාජ සාධාරණත්වයේ ඒකේ තියෙන විද්‍යාත්මක භාවය, ඒක තුළින් රටට සමාජයට ශේෂ්ඨයට ඇතු වෙන බලපෑම කියන සියල්ල පදනම් කරගෙන තමයි යමක් කළ යුත්තේ. එහෙම නැතුව අපි කාගේවත් වෘත්තීය අයිතිවාසිකම් වලට විරුද්ධව කතා කරන කණ්ඩායමක් නෙමෙයි. දැන් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා, මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. මේ එතකොට දැන් මේ රට ලොක්ඩවුන් කිරීමකට යන්නේ වෙයිද? දැන් රට ලොක්ඩවුන් කරනවද නැද්ද කියන තීරණය ගන්න කණ්ඩායම් දෙකක් තියෙනවා. එකක් තමයි රජයේ ප්‍රමුඛ සෞඛ්‍ය අංශ යුද හමුදාව ඇතුළේ ඒ පිරිස. මොකද ඒ පිරිස තමයි මේ කොවිඩ් මර්ධන ක්‍රියාවලිය තුළ වැඩි රාජකාරියක් වැඩි බරක් අරගෙන කටයුතු කරන්නේ. අනිත් කණ්ඩායම් තමයි මහ ජනතාව කියන කණ්ඩායම. එතකොට මේ කණ්ඩායම් දෙකේ සහයෝගයෙන් අපිට පුළුවන් රට වහන්න, නැත්නම් රට අරගෙන තියාගෙන යන්න. කොවිඩ් පාලනය කරගෙන රටත් අරගෙන අපේ සාමාන්‍ය රාජකාරිය, සාමාන්‍ය ජීවිතය හැකි උපරිම ආකාරයෙන් සාමාන්‍යකරණය කරගෙන ඉදිරියට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් කට්ටියම එකතු වෙලා
මේක විනාශ කරගෙන රට වහගෙන ආර්ථිකයත් විනාශ කරගෙන ජන ජීවිතයත් අවුල් කරගෙන අපේ සමාජීය සම්බන්ධතාවත් අවුල් කරගෙන ඉදිරියට යන්නත් පුළුවන්. ඉතින් මේ කාරණාවේදී අපි විශ්වාස කරන රටේ වෛද්‍යයන්ගේ සංගමයේ විදිහට අපි විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරියේදී මේක විෂයාකාරයෙන් කළමනාකරණය කරේ නැත්නම් මේ දෙකට්ටිය එකතු වෙලා විෂයාකාරයෙන් කළමනාකරණය කරේ නැත්නම් රට නැවත වහන්න සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් මෙහිට වඩා සංචාරන සීමා වලට යන්න වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ සියල්ල වළක්වාගෙන ඉදිරියට කටයුතු කිරීම මේ කොට්ටාස දෙකේ වගකීමක්. අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා ඒ ආකාරයට නිවැරදි තොරතුරු ඉදිරිපත් කරලා රට හරි මාර්ගයට යාම සඳහා යොමු කිරීමේ කාර්යභාරය කරන්න කියලා මෙතෙක් මාධ්‍ය අපි විශ්වාස කරනවා. ඒක සෑහෙන වගකීමෙන් යුතු කරා යම් යම් සුළු මාධ්‍ය ප්‍රමාණයක් ගන්න. පාසල් ආරම්භ කිරීමත් සමග පාසල් අතර කොවිඩ් වර්ධනය වීමකට ඉඩ ඇති මේ නිසා මේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධව අදහසක්. දැන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රටේ වෛද්‍යාංගයේ සංගමයේ තමයි මුලින්ම අදහස් ප්‍රකාශ කරේ සහ අපේ දායකත්වය ලබා දුන්නේ. අපි තාක්ෂණික කමිටු වලට ගියා. අපි තමයි මුලින්ම රටේ ඉදිරිපත් කරේ යෝජනාවලියක් විදිහට මේ පාසල් දූ දරුවන් නැත්නම් අවුරුදු 12ට වැඩි වයස් කාණ්ඩවල සිටින 12-19 අතර කණ්ඩායමට ෆයිසෙන්නද ලබා දීම සඳහා කටයුතු කරන්න කියලා මුලින්ම පෙනී සිටපු සහ ඒ වෙනුවෙන් දැඩි වෙහෙසපාසිවිලා රාජකාරියක් කරපු කණ්ඩායම. මොකද අපි ඒක කිව්වේ අපි දන්නවා පාසල් විවෘත කිරීමත් සමගම ළමුන්ගේ මේ සංචාරණ නැත්නම් සංචාරණයේ වැඩිවීමත් ළමුන් තුලින් තවත් ළමයකට පැතිරියාවේ වේගය වැඩිවීමත් කියන කාරණා දෙකම ඉස්තු වෙනවා. ඇති වෙන්න පුළුවන් කියන එක. ඒ තුලින් පාසල් ළමුන් අතර මේ රෝගයේ වැඩිවීම නැත්නම් බෝවීම වැඩිවීම ඇති වෙන්න පුළුවන් කියන එක නිසා තමයි අපි මේ එන්නත් ක්‍රියාවලිය හැකියක්මනින් නැත්නම් උපරිම ආකාරයෙන් කරන්න කියලා කිව්වේ. අනිත් පැත්තට මේ වෙන විට අධ්‍යාපන අමාත්‍යාංශයත් අපිත් සහභාගී වුණා ඒ සාකච්ඡා වලට. තාක්ෂණික කමිටු මගින් අපි ඉදිරිපත් කළා තියෙනවා පාසල් වල කොහොමද පාසල් පවත්වාගෙන යන්නේ මේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බෝවීම හැකි තරම් පාලනය කරමින්. එයිදී පාසලේ විද්‍යාල්පතිතුමා හදන ගුරු මණ්ඩලයට දෙමව්පියන්ට පාසල් ළමුන් ප්‍රවාහණය කරන ඒ අංශ වලට සම්බන්ධ අයට දැඩි වගකීමක් තියෙනවා. ළමුන් තමුන්ගේ ළමයින්නේ තමුන්ගේ දරුවන් පරිස්සම් කරගනිමින් තමුන්ගේ ළමුන්ට මේක වැළැක්වෙන්න හැදෙන එක වැළැක්වෙන්න දෙන්නේ නැතුව යම් කිසි එකකින් යම් කිසි රෝග ලක්ෂණයක් තිබුණ කෙනෙක් ඉන්නවනම් ළමෙක් ගාව රෝහලට යවන්න නැතුව නිසි වෛද්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ඉදිරියට යන්න. ඉතින් අපි විශ්වාස කරනවා මේක හරියට කරගෙන ගියොත් මේ ඇති වෙලා තියෙන වැඩිවීම යම් කිසි පාලනයකට නතු කරගෙන ඉදිරියට යන්න පුළුවන් කියලා. එහෙම නැති වුණොත් අපිට මේක පාලනය කරගෙන යන්න නොහැකි වුණොත් නැවත පාසල් වසා දමන්න ඉඩ තියෙනවා. අපි දකින්නේ මේක ජාතික අපරාධයක් විදිහට. මොකද මේ ළමයි දැන් අවුරුදු ගණනාවක් අවුරුදු දෙකකට ආසන්න කාලයක් පාසල් ජීවිතෙන් අයින් වෙලා තියෙනවා. ඒ තුලින් විවිධ ගැටලු ඇති වෙලා තියෙන නිසා අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි රජ වෛද්‍යාංගයේ සංගමයේ ඉදිරිපත් කරන්නේ. විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සම්බන්ධව කතාවක් කළා නේ. ඒ සම්බන්ධව මේ සාකච්ඡා වෙලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාලෙන්නේ දරුවෝනේ. ඒතකොට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලබන දරුවෝ ටික තමයි දවසක මේ රටේ ප්‍රධාන ස්ථානවලට යන්නේ. ඒතර ඔවුන්ගේ කාලය ඉතාවදක. අධ්‍යාපනයේ ලබන කෙනෙකුට කාලය කියන එක ඉතාවම වැදගත්. ඒ වගේම අධ්‍යාපනය හරි කාලෙදි ඉවර කරගෙන ඉස්සරහට යන කීතාවත් වැදගත්. ඒ නිසා ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ වෙලාවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට මම කියන අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ දැන් තියෙන්නේ මේ සම්බන්ධයෙන් දැඩි අධ්‍යයනයක් කරන්න ඕනි. සමීක්ෂණ වාර්තා පදනම් කරගෙන විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වලා විශ්වවිද්‍යාල යම් කිසි ප්‍රමාණයකට විවෘත කරමින් ඒවා ඉදිරියට කටයුතු කරගෙන යන්න පුළුවන් නම් ඒක හොඳ කටයුත්තක් වේවි. නමුත් ඒක අනිවාර්යයෙන්ම සෞඛ්‍ය උපදෙස් අනුව කළ යුතුයි කියන එක අපි විශ්වාස කරනවා.